මේ කාලෙදී අපිට නිතරම ඇහෙන වචන ටිකක් තමයි පිට රටකටවත් ගිහින් සල්ලි ටිකක් හොයාගන්න ඕන කියන වචනය. ඔන්න මම අද ලියන්න හිතුවා රටකට යන්න ඕන කියලා හිතන් ඉන්න අපේ කොල්ලෝ කෙල්ලොන්ට සපෝට් වෙන ටොපික් එකක් ගැන. අපි ජොබ් එකක් කරන්න රටකට යනවා කියලා කිව්වම මම අපිට මතක් වෙන රටවල් සෙට් එකක් තියෙනවා. කොරියාව, ඩුබායි, ජපාන් ඒ අතර අපිට ඉක්මනින් මතක් වෙන රටවල් සෙට් එකක්. ඔන්න ඉතින් මම මේ රටවල් ටිකයි තව අලුතෙන් රටවල් වලයි විස්තර අරන් ආවා. පළවෙනියටම කොරියාව. ජොබ් එකකට පිටරට යනවා කියලා කිව්වම ගොඩක් දෙනෙක්ට මතක් වෙන්නේ කොරියාව. කොරියාවේ අපේ තරුණ කෙල්ලෝ කොල්ලෝ ගොඩකට රැකියා තියෙනවා. ඒ වැඩිපුර පාවිච්චි වෙන්නේ එයාලගේ ලැන්ග්වේජ් එක නිසා. මේ ඉඳන් එහෙ යන ඕනම කෙනෙක්ට කරන් එක්සෑම් එක පාස් වෙලා තියෙන ඕනේ. අපේ රිසල්ට්ස් හොඳ නම් අපිට එහෙ කම්පැනි එකක් එක්ක ජොයින් වෙන්න චාන්ස් එක ලැබෙනවා. ඔන්න ඊට පස්සේ අපි අවුරුදු 4යි මාස 8කට වීසා එක ලැබෙනවා. ඒ අතරමැද අපිට නෑදෑයෝ යාළුවෝ බලන්න ලංකාවට එන්න පුළුවන්. මොකද වැකේෂන් වලට අපිට මාසෙකට අසන්න කාලයක් නිවාඩු ලැබෙනවා. සාමාන්‍යයෙන් නම් අපි ඉලන ජොබ් එකම ලැබෙන්නේ නැහැ. එහෙම කියලා අපිට වෙන කම්පැනි එක ජොබ් එකක් කරන්නත් බෑ. එහෙ වර්ක් ටයිම් උදේ 8 හවස 5 වගේ තමයි. ඊට වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. ඉරිතන නිවාඩුයි. හැබැයි අපි ඉරිත වැඩ කරනවා නම් ඩබල් ගෙවන්නත් එයාල සූදානම් වෙලා ඉන්නවා. ඔයාලා රැකියාවට අමතරව වෙන පණිවිඩ වැඩ කළා. ඔයාලගේ වීසක කැන්සල් කරගත්තොත් නම් පඩි නැතිව හිස්සතින් ගෙදර එන්න වෙනවා. ඊළඟට ඩුබායි. ඩුබායි කියව ගමන්ම අපිට මතක් වෙන්නේ රෝ සේව් කව කියන වචනේ කියලා අපි හැමෝම දන්නවා. මෙඩිසින් ඉන්ජිනියරින් ඉන්න ඔයාලට හිතනවා නම් මෙහි ඉඳලා ඔයාලගේ ටාගට් රට යන්න බෑ කියලා IELTS එක්සෑම් එක කරන්න try කරන්න. ඒ වගේම තමයි එහෙකින් part time job කරන්න ඔයාලට chance එකක් තියෙනවා. ඒ තීට වඩා රැකියා අවස්ථා බොහොමයක් තියෙනවා කියලා කියන්න තමයි අද මේ ලියන්න ගත්තේ. ඔයාලා හොඳට ඉගෙනගෙන තියෙනවා නම් විශේෂයෙන්ම වංශාංශයෙන් ඉගෙනගෙන හොඳ ඩිග්‍රී එකක් තියෙනම් ඔයාලට හොඳ සැලරි එකට accountant කෙනෙක් විදියට එහෙකින් රැකියාවක නිරත වෙන්න පුළුවන්. අනෙක් කාරණාව තමයි ගැහණු අයට විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයටත් රැකියා අවස්ථා තියෙන රටක් තමයි ඩුබායි කියන්නේ. garments වල factories වලට රියදුරු වගේ ගොඩක් job vacancy ඩුබායි වල තියෙනවා. එහෙ ගිහින් job එකක් කරන්න නම් භාෂා ප්‍රශ්නයක් නැහැ. අනෙක් කාරණාව තමයි එහෙ තියෙන දේශ ගුණය. එහෙ මාස 6ක් දැඩි රස්නේ තවත් මාස 6ක් සීතලක් පවතිනවා. ඒ වගේම එහි නීතිය නම් දැඩිව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ ජපානය. ජපාන් යන නම් student visa හරි job visa හරි තමයි අපිට chance එකක් තියෙන්නේ. අද මම මේ කොටස ලියන්නේ student visa යන්න හිතන් ඉන්න ඔයාලටයි. ඉස්සෙල්ලාම අපි O level A level හරියට කරන්න ඕනේ. ඊට පස්සේ ජපාන් JLPT N5 විභාගේ පාස් වෙලා ඉන්න ඕනේ. අවුරුදු 10 34 අතර ඉන්න ඔයාලට ස්ටුඩන්ට් වීසා ඉල්ලන්න පුළුවන්. අපි එහෙ ගියාම අනිවාර්යයෙන්ම අවුරුදු දෙකක් ලැන්ග්වේජ් ස්කූල් ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට යුනිවර්සිටි එකක් ඉල්ලන්න පුළුවන්. ඒ අතරේ අපිට part time job එකක් කරන්නත් වෙනවා. යුනිවර්සිටි ඉවර වෙලා අපිට එහෙම තියෙන කම්පැනි වල job එකකට apply කරන්න හැකියාව තියෙනවා. මේක ලොකු process එකක් වුණත් හොඳට ඉගෙන ගන්නත් ඉගෙනගෙන ඉවර වෙලා හොඳ job එකක් කරන්නත් chance එකක් ලැබෙනවා. ඊට පස්සේ රුමේනියාව. රුමේනියාව කියන රට නම් වර්තමානයේ බොහෝ දෙනා අතරේ කතාබහට ලක්වන රටක් කියලා කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් යන්න ලක්ෂ 18කට වඩා වියදම් වුණත් මාසෙට ලක්ෂ 4 මාර්කට වඩා හොයන්න පුළුවන් රටක් තමයි රුමේනියාව කියන්නේ. රියතුරු, කම්කරු, ගෘහ සේවයට වගේම හෝටල් වල වැඩ කරන වගේ සුළු රැකියාවට තමයි මේ රටේ වැටිලුමක් තියෙන්නේ. හැබැයි හොඳට ඉගෙනගෙන රුමේනියා එක්සෑම් එක පාස් වෙලා ගියත් නම් මේ කිව්ව සේරම වගේම වෙනම පැත්තකට හැරෙනවා. මොකද කියනවා නම් එතකොට හොඳ රැකියාවක් කරන ගමන් සල්ලි හොයන්න පුළුවන්. ඊළඟට කැනඩාව, ඕස්ට්‍රේලියාව මේ වගේ රටකට යනවා නම් අනිවාර්යයෙන්ම හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. මොකද කියනවා නම් ස්ටුඩන්ට් වීසා වලට තමයි ඔය ලේසියෙන්ම මේ වගේ රටවල් වලට යන්න පුළුවන් වෙන්නේ. මේ කැම්පස් එකක ඔය ඩිග්‍රී එක කරන ගමන් ඒ කැම්පස් එකකට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. IELTS එක්සෑම් එක පාස් නම් ලේසියෙන්ම ඔයාලට පුළුවන් වෙනවා ඔයාලගේ වීසා එක ගන්න. හැබැයි IELTS කියන එක්සෑම් එක නම් එච්චර ලේසි එකක් නෙවෙයි. හැබැයි හොඳට ඉගෙනගෙන පිට රටකට ගිහින් වැඩදුරු ඉගෙන ගන්න ඔයාලට නම් මේකට සවැද්දත් වෙයි. මෙඩිසින් ඉන්ජිනියරින් ඉන්න ඔයාල හිතනවා නම් මේ ඉඳලාගේ ටාගට්ස් වලට යන්න බෑ කියලා IELTS එක්සෑම් එක try කරන්න. ඒ වගේම තමයි එහෙකින් part time job එකක් කරන්නත් ඔයාලට chance එක තියෙනවා. ඉතින් අදගෙන අපේ ටොපික් එක නම් ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා. මොකද දැන් ලංකාවේ හැමෝම වගේ පිට රටකට යන්න තමයි try කරන්නේ. හැබැයි හොඳට ඉගෙනගෙන වැදගත් රස්සාවක් කරලා සල්ලි හොයනවද නැත්නම් නූගත් ලෙස කම්කරුව වහලෙක් විදියට ගිහින් සල්ලි හොයනවද කියන තීරණය ඔයා තමයි තීරණය කරන්න ඕනේ.